ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සර්කස් කාරියෝ මේ මංජුමේ මට දැන් මෙයාවත් එකයි ඈ. මෙයා මාර ෆයිට් එකක් දුන්නේ ඌ බේරගන්න. අනේ අනේ මං නම් ෆයිට් කරේ නැහැ. ඔන්නස බරු නම් කියාගෙන ඉන්න එපා. හරි හරි දැන් ඔය කතාව නවත්තන්නකෝ. දැන් මේ මිනිස්සු ගිහින් ඉවරයිනේ. නෑ 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 ඌ ආයෙත් එනවා. ඌ එන්නේ රෑට වෙස්මුණක් දාගෙන. හැබැයි ඉතින් දැන් මේ යන විදිහට වෙස්මුණක් ඕනෙත් නෑ. ඇයි ඉතින් අපේ එකා කොහොමද බුදිනේ? ඔන්න මංජුමේ ඔයා තමයි ඌව රස්සාවට ගත්තේ. දැන් ඊළඟට මෙතන රෑට සිද්ධ වෙන දේවල් වලට ඔයත් වග කියන්න ඕන. මම මොකටද වග කියන්නේ? වග කියන්න දුක කොහොමද? ඔයා ඌව ගත්තේ නැත්තම් මං හිතාගෙන හිටියේ බබාලා නැති. රෑට නිින්ද යන්නෙත් නැති එකෙක් මෙතන රස්සාවට ගන්නද? හරි හරි විපුලේ ටිකක් අවවාද කරලා බලන්නකෝ මේ මිනිස්සයාට. ආයෙත්ින් අවවාද කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් මං හිතාගෙන ඉන්නුගේ බබාවත් මෙතන මුරට ගන්නද? එතකොට ඌ ඉඳින්නේ බබත් එක්ක. ඇහැරගෙන බබාව හුරුතල් කර කර. මචං අය කවදාවත් පොලිටිකල් පවර් එක මිස්යූස් කරන්නේ නැහැ. ඒක මට ෂුවර්. හැබැයිදී ඔය වගේ කතා කියාගෙන ආපු ගොඩාක් අය දැන් ඉන්නේ මාලිගාවල. ඒක නම් ඇත්ත. හැබැයි මචං මේ මචං කියන්නේ හැමදාම මචං ඈ. මට රජ මාලිගාව ඕනේ නැහැ මල්ලි. මේ රටට වැඩක් කළා කාලා බීලා ණයක් නැතුව ඉන්න දිනව නම් ඒ ඇති. හරි හරි නේ. දැන් ගියා නම් හරි. තව ට්‍රිප් එකක් යන්නත් තියෙනවා. ඒ කවුද බං ඉන්නේ මාත් එක්ක? හිරෝ යම මේ අපි එහෙනම් ගිහින් එන්න. මචං අය මාත් එන්නද? මේ පිස්සු කරන්නේ නැතුව උඹ මෙහෙට වෙලා ඉඳා මේ මම මේ බඩු ටික දාලා එන්න. ඔය පොඩි පොඩි බඩු ටික මෙතන කිට්ටු කරගන්න. හා ඒ යම යයි යයි බලාගෙන බෙල්ලේ පොටේයි. මොකද්ද? නෑ මං කිව්වේ බෙල්ලේ පොටේයි කියලා. ඒයි බෙල්ලේ පොට යන්නේ? පොට යන්නේ ඉතින් කරකවන කැරකිල්ලට. කවුද කරකුව? කරකුවේ නෑනේ. අනේ මං නම් කරකපු කැරකිල්ලක් නෑ. නැත්නම් මොකද? මං දැක්කනේ. ඇත්තට මොනවද ඔය බෙල්ල කරකව කරකව හොයන්නේ? මම මුකුත් හෙව්වේ නෑ. බොරුව දාන්න එපා ඉතින්. මන් දාපු බොරුවකුත් නෑ මම මුකුත් හෙව්වෙත් නෑ. නිරව වෙනවද කියලා නේද බලන්න? ඒ මොකටද මං එයා එනවද බලන්න? අනේ මේ බොරුව දාන්න එපා. මං දන්නව ඔයාවේ ඔළුව කරකව කරකව බලන්නේ නිරව වෙනවද කියලා. හරි බලුව කියමු. ඒකේ ප්‍රශ්නයක් නෑනේ. අනිත් එක ඒ මනුස්සයා ආයි මගේ පස්සෙන් ඇවිල්ලා වාතයක් වුණොත් එහෙම. අපේ තාත්තාවත් එහෙම පිටිපස්සෙන්. මට ගෙදර ගිහිල්ලා කණක් ඇහිලා ඉන්න නැති වෙනවා. ඇත්තටම නිරව නැතුව පාළුවක් දැනෙන්නේ නැද්ද? ඒ මොකටද මට පාළු දැනෙන්නේ? නෑ ඉතින් මොනා වුණත් ආදරේ ඉන්නම් පස්සෙන් ආපු කොල්ලනේ. මට නම් එයා හරි ෂෝක් කොල්ලේ. ආ ඇත්තද? ෂෝක්ද? ඉතින් එහෙනම් බැඳ ගන්න. එයා මගෙන් බඳින්න හන්නේ නෑනේ. එයා බඳින්න හන්නේ ඔයාගෙන්නේ. මගෙන් බඳින්නේ නැහුණා එක පයින් කැමති වෙලා. හරි හරි. එයා යව
මං කියන්නම්කෝ ඔයා යාට පට්ට කැමතියි කියන. අනේ වේ ඔයා අකමැත්තෙන් මගුල් කපුකම් කරන්න ඕනේ. මගේ මගුල් කපුකම මමම කරගන්න. හරි හරි. ඔයාම කරගන්න. එතකොට ඉතින් මාත් නිදහස්නේ. ඉනයිද අපි සමුගම්? සරීනා, ඔයා මගේ හොඳම යාළුවා. ගිහින් එන්න. හරි දුකයි රසපි. දුක් වෙන්නේ ඇයි නංගි? කිලෝමීටර කාලා වැඩියෙන් ඇවිදින්න තියෙන්නේ වාට අපේ ගෙදර. ඔගොල් පරසම්. ඔගොල් හරි හොඳයි. ඔගොල්ලගේ වගේ කට්ටිය හම්බෙන්නේ හරි කල් අතරේ. ඉතින් ඔයත් එහෙමම තමයි. මම වෙලාවක ඉන්නම් කොහෙවත්. ඔයත් එ. ටික දවසක් යනකොට පුරුදු වෙයි. මචන්ලා. එන අපි යනවා. යම්මත ඇයි? මාත් එන්න. නෑ නෑ උඹ ඉඳලා උඹ ඉඳලා. උඹ නිකන් මහන්සි පහන්සි වෙන්න එපා. එහෙ ඉන්න ඔගොල්ලෝ ඕනද? හරියන්නේ නෑ නේ. ඒ බූතේ නිරෝ නැග. යා. නේ එන උඹ මේකට නැග. ඉස්සරට ගන්න යන්න. මෙන්න නැග. රසය. මට කරපු හැම උදව්වකටම තින්. යමුද Rexona deodorant 72 hours odor protection samage dai divena pura velada salvelin circus cario niyama rasayai niyama protein kunayai nava perumai original nam gel made soya tamai seat car radials the road is yours මොකක්දනේ හැමදාම පරක්කු වෙන්නේ? වෙලාවට එන්න දන්නේ නැද්ද? ඇයි මොකක්ද අවුල? අවුල? ඔයා එනකම් මට යන්න බැරි එක. අද ෆොටෝ ෆ්‍රේම් කරගෙන ගියා අර බබාගේ ඉස්කෝලේට. ඇඩ්‍රස් දාපු ගෙදර දියන්. මාර වැඩේ කියන්නේ තව ඉස්කෝල 6කට ඒ ගෙදර ඇඩ්‍රස් එක දීලා. දැන් අද ඒ ගෙදර මගුල් පින්තූර 7යි. ඒ ගෙදර දෙන්නගෙත් එක්ක. මේ මට ඔවගෙන් වැඩ නැහැ මං යනවා. සර් කියන්නේ මං ගියා කියලා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද උඹ මගේ සේවකයෙක් නෙවෙයිනේ. උඹ මංජුර සේවය කරලා මංජුගෙන්ම වැඩිය ඉල්ලගනින්. අනේ එහෙම කරන්න එපා සර්. නෑ 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 මං විශේෂ දෙයක් කරේ නෑ. මං කලේ හාම්පුතා මාරු කරපේක. හැබැයි මතක තියාගනින් මංජුගේ කැමැත්තට මගේ අකමැත්තට උඹ වැඩ කරන්නේ මගේ සාප්පුවේ. දැන් පිටේකෙක් මගේ සාප්පුවේ වැඩ කරද්දී සාප්පුවේ බඩු නැති වුණොත් මං වැරද්ද දාන්නේ කාගේ පිටද? කවුද පිටේක? පිටේක උඹ. අනේ සර් එහෙම කරන්න එපා ඉදින්. මේ 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 උඹේ දුක් ගැන විලි මට කියන්න එපා. ආන් ඉන්න උඹේ හාන්දුව. උඹ ගිල හාන්දුවට ගියා ගනි. බල බල. හිත
ඉතිහායට උදව් කරන්න එකට මුළු ඇඟවරි දෙන්න ගත්තා. තාම ෆිට් යන්නේ නැහැ බා. මේක දැන් උඹට සුද්ධ සිංහලෙන් කිව්වේ. මේක ඉතින් හරියන්නේ නැහැ නේ බා. අපිට ඔච්චර උදව් කරව මචං අර උදව් වන්න කරාම මෙතෙන් දෙලා ඉන්න බෑනේ. ඒකයි නිකන් ඉන්න හරි හිතාගෙන ගියේ. මේ මේක නිකන් ඉන්න බෑනේ. මචං අයියත් ලොකු ගීකට ගියා කියලා මං හිතුවේ සුපිරි ගයක් කියලා බා. ඒ හැටි ලොකු ලකේකුත් නැහැ නේ. හැබැයි මචං ඔන්න අපි උඩ තට්ටුවේ සෙට් වෙන්න පුළුවන්. හැබැයි රසාක කැමති නා. ඉන්න මන් නම් එන්නේ නැහැ. මෙහෙන් යන්න ඕන නම් මචං වෙන ඕන තැනකට යමන් මචං අයියලා ගෙදර නෙමෙයි. මොකද ඕනට වඩා ලං වෙන්න ගියාම ඔය තියෙන හොඳත් නැති වෙනවා. ඌ මෙහෙන් යමන් බං. මචං අයියත් නැති එකේ මේ ඉන්න එකේ තේරුමක් නැහැ. විහාර මිස් හෙලෝ මිස්. හෙලෝ ඩිලාන්. දැන් ඔයාලා කොහමද? අවුලක් නැහැ මිස්. අවුලක් නැහැ කියන්නේ? අවුලක් නැහැ මිස්. මේ අද අපේ යාළුවෙක්ගේ ගෑක් මාරු කරා. ලියාපොරි සපෝට් එකක් දෙන්න. සපෝට් දෙන්න ඔයාලා දැන් සනීපද? එහෙමම නැහැ මිස්. ඒ වුණාට මගේ මේ බොක්කේ ෆිට් එකක්. බොක්කේ ෆිට් වුණාට ඔයාට ෆිට් නැහනේ. දැන් ගියාද ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න? නැහැ මිස්. ඇයි ගියේ නැත්තේ? වියදන්නේ මිස් නිකන් අපරාධේ. වැඩිනුත් ඔබීඩියෙන් බෙහෙත් ටිකක් දාගන්න. ඇයිඩිලන් ඔයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ මෙහෙම? ආ? අපේ ජීවිතත් එක්ක හැමෝම සෙල්ලම් කරන එකේ. ඇයි මිස් අපි විතර සෙල්ලම් නොකර ඉන්නේ? ඒකෙන්ද අපි සෙල්ලම් කරලා බලනවා ටික. මේ ඩිලන් නිකන් විකාර කතා කරන්න එපා. මං වාගේ යාළුව දෙන්නටත් කිව්වා ඔයා ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න සල්ලි ඕන නම් මං දෙන්නම් කියලා. මිස් අපිට ගැස්සුවේ නැහනේ. ඒකෙන්ද මිස් අපිට විඳන් කරන්න ඕනේ නැහැ. හරිනම් අපි සල්ලි ඉල්ල ගන්න ඕනේ මෙන් දෙකියාගේ. ඒ වුණෙත් නැහැ. ඔක කුඩු එක කුල සල්ලි හම්බ කරනවත් දන්නේ නැහනේ. ඕපීඩී එකේ තියෙන බෙහෙත් නෙමිස්. ඕනනම් ගන්න ටිකක් හරදර වේ. ඒක අවුලක් නැහැ. හරි හරි ඕන එකක් මන් තියනවා. අනේ මිස් සමා වෙන්න වැඩි වචනයක් ගෙවුනා නා. ගෑරිට මල පැන්නද කොහෙද? මොකෝ සීන් එක? බෙහෙත් දාන සල්ලි දෙන්න ආනවා. ඔය ඉන්නෝරේ ටෝක් එක දුන්නේ ඒකටද? ඔව්. මං හිතන්නේ ඒකට මල පැන්නද කොහෙද? බලමු. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝං ටීත්. සෑම දිනකම ලක්ෂපතියේ, සෑම මාසයකම මිලියනපතියේ, කැලින් මිලියනපති. සර්කස් කාර්යෝ. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. මල්ලිකෝ! මල්ලිකෝ! ආ, වයන්න ක්ලැස්ටිද? ඔව් මට හොඳටම පරක් වුණා. මේ මාපා? ඈ? ඔහා දැක්කද කැනඩාව වෙලා තිබ්බ සිද්ධිය? ඕ කැනඩාවේනේ. ආව් මන් දැක්කා. කොහොමදන්නේ මිනිස්සු ඒ විදිහට අපරාධ කරන්නේ? ඔව් මේ මේ මොකදට මේ මොකද අර ගේම් ගේම් වලට පුරුදු වෙලා වුණේ මානසික ආබාධයක්ත් තියනවලු ගේම් මේ වීඩියෝ ගේම් ඔව් ඔයාව අපේ එකත් ගහන්නේ මාත් පවගේ දාතුල ගේම් වල රහ බැලුවා ඒකේ මරණ එකමනේ කරන්නේ මරණ එක ඔව් ඕදි මරනවා කියන්නේ දැන් පිස්තෝලෙන් ගිහින් තියලා මරනවා T56 ගිහින් තියලා මරනවා එතකොට කොටනවා රම්බෝ පීෙන් අනිනවා ඈ වෙඩි තියන සද්දෙත් ඇහෙනවා ලේවි තියනවා පේනවා. අනේ අර කිරිසප්පව කපල දාන්න මේ මිනිහා කොහොම හිත හදාගත්තද මන්දා? ඒක ඉතින් කොල්ලගේ වැරද්දක් නෙමෙයිනේ කොල්ලගේ මානසිකත්වයේ වැරද්ද. ඒ මානසිකත්වය හදන්නේ මල්ලිකා ගේම් වලින්. මල්ලිකා මට පරක්කුණම අයනවා. අන්න අන්න අර පේනවනේ දැක්කද? ඕක කරන්නේ ඔය මිනි මරණේ. උදේ පාන්දර කටේ කුණු කෙල ටික හිඳෙන්නත් ඉස්සෙල්ලා ඉඳලම ඔය කරන්නේ මිනි මරණ එක. පොරණන් ගිල්ල බලන්න. පොරණන් ගිල්ල බලන්න. ඇයි? මොකද? මොකද? මොකද්ද බොය කරන්නේ? ගේම් එකක් ගන්නවා ඒ පේන්නේ නැද්ද? බෑ. හොඳට එබිල බලන්න. එබිල බලන්න. ඔහොම බලලා හරියන්නේ නැහැ. මොකක්ද ඔය කරන්නේ? මිනි මරණ ඕක. ඕක මිනි මරණ ඔය. ඔහු මේ තුවක්කුවක් කරන් දුවල එකක් නේ.
අයියෝ එදෙන කතා කරන දෙයක් පැත්තකට ගිහිල්ලා කතා කරන්නකො වාත කරන්නේ නැතුව. මොකද කිව්වේ වාත කරන්නේ නැතුව? මොකද වාතේ නැහැ. මෙහාට ගිහින් ෆෝන් එක. උඹ ආයේ මේ ගෙදර ගේම් ගහන්න. ආයේ ගේම් ගහන්න. තොපි ගේම් ගහනවා කියලා මිනි මරලා අන්තිමට ලුව පිස්සුවටගෙන දෙමෝපියන්ටත් පිහියෙන් අනි. අනේ අනේ තාත්තේ එහෙම කරන්න එපා තාත්තේ. ගේම් එකේ අන්තිම ලෙවල් එකේ ඉන්නේ. තව එකයි මරන්න ඉන්නේ. එකයි මරන්න ඉන්නේ. දැන් දැක්ක නේද මේ කතාව? දැක්ක නේද? මූ උදේ ඉඳලා මිනි කී දහහක් මරන්න දැද්ද? අර අර අඟුලි මාලය අම්මා පස්සෙන් පැනනා වගේ අන්තිම එකම මරන්න හදන. පප්. දෙන්න බා. දෙන්න බා ෆෝන් එක. මේකගේ මේ බිගේ ඉඳලා ඔළුව විකාර කරගෙන අන්තිමේදී මොකද වෙන්නේ? මූ ලොකුන මිනි මරු වෙනවා. අනේ අනේ තාත්තේ එහෙම කරන්න එපා තාත්තේ. මේ මිෂන් එක විතරයි අනේ දෙන්නකෝ තාත්තේ. නෑ නෑ දෙන්න ෆෝන් එක. දෙන්න අදින් ගුම්බේ ගේන් නියරයි මම විසි කරන ෆෝන් එක. හරිනේ. දැන් හරිනේ. මේ මොහොතේ ඉඳලා උඹේ සියලුම ගේම් අවසానයි. තේරුණාද? දැන් ලැහැත්තියන් ඉස්කෝලේ යන්න. යකෝ පොලිස් කාර්යයේ පුතා මිනි මරුවෙක් වුණොත් ඒක මට විතරක් නෙමෙයි පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලක්. ආයෙම උඹ ගේම් ගහලා අහු වුණොත් මං බෝ පට්ට ගහන්නේ ඉහේ ඉඳලා. කොහේ ඉඳලාද? ඉහේ ඉඳලා. මලිකුම අයියා නමට හොඳට පරක් වුණා. දැන් හරිනේ. දැන් උඹට සතුටුනේ? ඈ. දැන් අංකූරටත් ප්‍රචණ්ඩ හිතක් ඇවිල්ලාද? ප්‍රචණ්ඩ කෙසේතත් බං උඹට දැන්ටමත් තියෙන අණ්ඩපාල හිතක්. උඹට ගේම් ගැහුවේ. ඒ නිසා උඹේ තමයි වැරද්ද. මගේ වැරද්දක් තියනා නම් තාත්තා විසිකරන්නේ ෆෝන් එක නෙමෙයි මාව. මොකද කියන්නේ? බලාගෙන ලින් එන්නුලු. කෝකර පොඩ්ඩක් මූණ පෙන්නලා ඵලයන්. ඇයි අනේ ඔයා මගේ සේවකයෙක්ස් තරම් මාව හැල්ලු කරන්නේ? අඬන්න මොකද? ඔයා නෙමෙයි අඬන්නලු මමයි අඬන්නලු ඔයා කරන වැඩ වලට. ඉති බුලි තන ඕගොල්ලෝ කියලා හදාගන්න බෑ මිනිස්සුයව. පණ්ඩිතයිනේ. බක පණ්ඩිතයි. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ.